අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අපහට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා নমස්කාරය වේවා අධ්‍යාපනයේ යනු කුඩා දියුල්පතකින් ආරම්භ වී මහා සාගරයට එකතු වෙන සුන්දර ගංගාවක් නම් ඒ ගංගාවේ සිහිනේ තමයි අවසානයේ මහා සාගරයට එකතු වීම. හැබැයි ගංගා විදිරියට ගලාගෙන යනකොට අනන්තවත් කරදර බාධක අභියෝග ඒ ගඟට මුණ ගැසෙනවා. හැබැයි ගංගාව ඒ හැම අභියෝගයක්ම කරදරයක්ම ජයගෙන මහා මුහුද නැමැති සිහිනයේ කරා පිය නගනවා. ඉතින් අධ්‍යාපනයේ ලබන දුවා දරුවන් වන අපටත් ජීවිතේ කොතෙක් කරදර බාධක අභියෝග පැමිණියත් ඒ හැමවේ නොසැලී අධ්‍යාපනයේ යන්නා වූ සිහිනයේ ජයගත යුතුයි. එවිට අපට මුළු ලොවම ජයගත හැකි. ඒ සිහිම ගැන්වීමත් සමගම මේ ඇරඹෙන්නේ දේ දූ දරුවන්ගේ නැනස පාදන ටෙලිවිෂන් පාසල DSI සුපර් ස්පෝර්ට්ස් අනුග්‍රහයෙන් පවත්වනු ලබන දැනුමයි වාසනාවයි. අද දින මොරවක කීර්ති අබේ වික්‍රම ජාතික පාසලෙහි සජීවීව පටිගත කරනු ලබන දැනුමයි වාසනාවයි වැඩසටහනේ දෙවන වටේ තරඟ සඳහා සුදුසුකම් ලැබූ පාසල් කණ්ඩායම් දෙකක් අද දවසේදී තරඟ වැදීමට සූදානම්. එසේ අද දින තරඟ කරනු ලබන්නේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ සහ මාතර අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලයි. පාසල් කණ්ඩායම් දෙකේම සහෝදර සහෝදරියන්ට අපගේ සුභාශිංසනය කරන අතර DSI සුපර් ස්පෝර්ට්ස් දැනුමයි වාසනාවයි තරඟේ මේ අවස්ථාවට සැපමිනි ඔබ සැම පිළිගන්නටයි මේ සූදානම. WW මහින්ද මහතා මාතර කීර්ති අබේ වික්‍රම ජාතික පාසලේ විදුහල්පතිතුමාවත් මේ අවස්ථාවට ගෞරවයෙන් ඉටුව පිළිගෙන සිටිනවා. ඒ වගේම මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී සමන්ත අබේ වික්‍රම මැතිතුමාවත් DSI ආයතනයේ වෙනුවෙන් සපමිනි නෙළුම DSI ප්‍රදර්ශනාගාර කළමනාකාර H දිමුතු සම්පත් මැතිතුමාවත් දෙනියාය DSI ප්‍රදර්ශනාගාර කළමනාකාර MP චාමර සමන්ත සමන් කුමාර මැතිතුමාවත් මේ අවස්ථාවට ගෞරවයෙන් පිළිගෙන සිටිනවා. ඒ වගේම තමයි මාතර ශාන්ත මරියා කණ්‍යාරාමයේ නියෝජ්‍ය විදුහල්පතිනි ගරු සුසීමා ප්‍රනන්දු පැවිදි සොයිරියවත් ඒ වගේම මාතර ගොඩපිටිය ජාතික පාසලේ විදුහල්පති ජේ උයන්ගොඩ මැතිතුමාවත් මේ අවස්ථාවට ගෞරවයෙන් යුතුව පිළිගෙන සිටිනවා. ඒ වගේම තමයි මෙතෙන් සිට තනඟ කටයුතු මෙහෙවීම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකර කේ පතිනනේ මැතිතුමනි ඔබතුමන්ටයි. දේශී අභිමානයේ ලෝකෙට ගෙන ගිය DSI සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවට සරහන් තුලින් අපසූදානම් සුපුරුදු පරිදි අදත් අපේ විනිශ්චය මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දැනුමයි වාසනාව වැඩසටහන් මාලාවේ දකුණු පළාත් සම්බන්ධකාරක යුකේ තිලක් මනෝජ් පත්මලාල් මැතිතුමා, ඒක දෘෂ්ටි ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයේ සිංහල ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනිල් දාරංගල මැතිතුමා, ඒගම ඩී සන්තසා පුත්‍ර සමාගමේ කලාපීය කර්මණාකාර රංග මහේෂ් මැතිතුමා අපේ විනිශ්චය මණ්ඩල නියෝජනය කරන අද දෙවෙනි වටේ හත්වන වැඩසටහනටයි අපි හතවත් තිබෙන්නේ. එම වැඩසටහන සහභාගී සඳහා වරම් ලබාගත් පාසල් දෙක අපි හඳුනා ගමු. මගේ දකුණු පස සිටින්නේ මාතර ශාන්ත මරියා කන්‍යාරාම කණ්ඩායමත්, මගේ වම් පස සිටින්නේ ගොඩපිටිය ජාතික පාසල. අපි පාසල් දෙකට සුභපත් වෙමු. අපි සූදානම් තරඟය ආරම්භ කරන්න පළමුවෙන්ම මාතර ශාන්ත මරියා කන්‍යාරාමේ රංගනා සිතුමිනි අලාකොණ්ඩුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. ඉංග්‍රීසි විප්ලවයේ ඇති වූ වර්ෂය කුමක්ද? ඉංග්‍රීසි විප්ලවයේ ඇති වූ වර්ෂය කුමක්ද? එදාසයිසී 88. දෙවෙනි ප්‍රශ්නේ, ගෝකර්ණ තිත්ත වරායට සමීපව ඉදිකර ඇති හින්දු කෝවිල කුමක්ද? කෝණේශ්වරම් කෝවිල. කෝණේශ්වරම් කෝවිල. ගොඩපිටිය ජාතික පාසලේ AM රාජිත දේශාන් පුතර ලැබෙන පළමු ප්‍රශ්න දෙක. රුසියානු විප්ලවයේ සිදු වූ වර්ෂය කුමක්ද? 1917. 1917.
දෙවෙනි ප්‍රශ්නේ මාතොට වරායට සමීප ඉදිකර ඇති Hindu කෝවිල කුමක්ද? කොණේශ්වරම් කෝවිල සම්පූර්ණ කරන්න. කොණේශ්වරම් කෝවිල තිරිකෝතිස්වරම් කෝවිල මාතර සාන්ත මරියා කන්‍යාරාමේ තත්සරණි දේවින්දි දෙව්පුර දුර ලැබෙන පළමු ප්‍රස්ස දෙක. කොවිඩ් මර්ධන සඳහා ඉන්දියාවෙන් ගෙන්නු එන්නතේ නම කුමක්ද? කොවිෂේ ඔව් පිළිතුර හරි ලකුණු ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ පැරණිම සිංහල අක්ෂර මාලා වන සිදත් සංග්‍රහ හෝඩියෙහි අක්ෂර ගාන කීයද? 18යි. උත්සාහ කරන්න. 20යි. අක්ෂර 30යි. ගොඩපිටිය ජාතික පාසලේ යෝමාන් තීක්ෂණ පුතාට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. කොවිඩ් මරණය සඳහා රුසියාවේ නිපදව ඇති එන්නතේ නම කුමක්ද? ස්පුට්නික් 1. පිළිතුර වැරදි. නිවැරදි පිළිතුර ස්පුට්නික් 5. දෙවෙනි ප්‍රශ්නේ මිස්ටර් සිංහල හෝඩියේ අක්ෂර ගාන කීයද? අක්ෂර 60යි. දෙක උත්සාහ කරන්න පුළුවන්. අක්ෂර 54යි. ඔව් අක්ෂර 54යි. මාතර සාන්ත මරියා කන්‍යාරාමේ චනිති කුසන්‍යා මාදුගොඩගේ ඌට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. 19 සියවසේ Hindu ආගමික පුනරුදය උදෙසා උදේබානු නම් පුවත්පත ආරම්භ කළ Hindu නායකයා කවුද? ආරුමග නාවලතුමා. දෙවන ප්‍රශ්නේ එක්සත් ජාතික පක්ෂයේ පිහිටු නායකයා කවුද? ඩී.එස්. සේනානායක. ඩී.එස්. සේනානායක මැතිතුමා. ගොඩපිටිය ජාතික පාසලේ සඳලි කවිෂා දුට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. වර්ෂ 1982 මුස්ලිම් නේෂන් නම් පුවත්පත ආරම්භ කළ නායකයා කවුද? එම්.සී. සිද්ධි ලැබේ මහතා. සිද්ධි ලැබේ මැතිතුමා. එම්.සී. හරි. පිළිතුර හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීමට මුල් වූ නායකයා කවුරුන්ද? පොන්නම්බලම් රෝමනාන්ද. සිංහල නායකයෙක් ගැන අපි කියන රටේ අගමැති වෙලත් හිටියා. SWRD බණ්ඩාර නායකතුමා. සූදානම් දුවල පුතාලගේ වැදගත් දාස් වලට අපේ අවධානය යොමු. පළමු ආරාධනාව මාතර සාන්ත මරියා කන්‍යාරාමේ රංගනා සිතුමිණි අලහකෝන් දුවටයි. අවසරයි. තාක්ෂණයේ බලය ධනය අතින් කෙතරම් ශක්තිමත්වද සෝබා දහමේ පාඩම ඊට වඩා බලවත් බව මැනවින් පසක් කළ කොවිඩ් 19 නම් වෛරසය චීනයේ හුබේ පළාතේ උහාන් නගරයෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන අතර එම වෛරසය පිළිබඳ මුල් වරට චීනයේ උහාන් නගරයේ වෛද්‍යවරයෙකු ලී වෙන් ලියන් විසින් මතපල කර තිබුණි. මෙම වෛරසය පිළිබඳ මුල් වරට ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 දෙසැම්බර් 31 දැනුවත් වූ අතර මෙය ඉකුත් වසරේ මාර්තු 11 වන දින ගෝලීය සංගතය බවට පත් කෙරිණි. මෙම වෛරසයට මූලාරම්භයට හේතු ලෙස චීනයේ සත්ව වෙළඳපොලකින් යැයි මුලින් විශ්වාස කර අතර පසුවේ විද්‍යාකාරකින් පිට වූ බවට මත පළවුවත් මෙසේ නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. ඉකුත් වසරේ ජනවාරි 20 උතුරු ඇමරිකාවෙන්ද ජනවාරි 24 ප්‍රංශයෙන්ද ජනවාරි 27 ලංකාවෙන්ද පෙබරවාරි 14 ඊජිප්තුවෙන්ද ආදී ලෙස කොරෝනා ආසාදිතින් වාර්තා වීමත් සමග ඇරඹි මෙම COVID-19 එම පිළිම තත්සරා දේවින්දි දේවපුර අවසරයි ලොව ඇති සෑම දෙයකම පහේ අවසානයක් සරිටවන්නවද අවසානයක් නොමැතිව මිරිකුවක් පසුපස හමා යන මානව සංකතියක එක් පුරුකක් වශයෙන් කොවිඩ් 19 වෛරසය හා ජීවිත විඳින ඔබ හා මම මේ වනිට සිටින්නේ අති දුෂ්කර ජීවන අරගලයකය. ඒ කෙසේද කියනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව රටවල් 219ක් කොරෝනා වෛරසයෙන් පීඩා විඳිනවා. ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 109 මිලියනකටත් වඩා වැඩි. ගෝලීය මරණ සංඛ්‍යාව 24 ලක්ෂ 7000 චතිනි කුසන්‍යා මාදුගොඩගේ අවසරයි. මුළු ලෝකයටම මුළු ලෝකයේ මුළුමනින්
මුලෝකෙ මුඩියට කුරුකද COVID-19 වෛරසය වර්තමාන වෙන විට ලොව සියලු රටවල් එකම මට්ටමකලා ධනවත් බලවත් දුප්පත් සියලු මිනිසුන්ට එකම ඉරණමක් ලබා දෙමින් පවසන්නේ වාතය ආහාර ජලයන් පමණක් මිනිස් මූලික අවශ්‍යතා බවයි. මේ වන විට සියලු සසු අවශ්‍යතා දෙතිග කොට දිවි රැක ගැනීමට වෙහෙසකාරී ජීවන අරගලයක මන් පෙත් සොයන ගෝලීය මිනිසා සෞඛ්‍ය ගැටළු වලට අමතරව ගෘහස්ත හිංසනය සමාජ ගැටළු සාධාරණ ආර්ථික අවපාතනයකට වැටී සිටී. 1930න් පස්සේ සිදු දරුණු ආර්ථික පසුබැසීම මේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදු වල පවසන අතර බ්‍රිතාන්‍ය ගෘහස්ත හිංසනය 25%කින් ඉහළ ගොස් ඇත. ඒ වගේම මේ සෞඛ්‍ය ගැටළු වලට පිළියම් සොයන ලෝ දනවතු ෆයිසර්, සිනොවැක්, කොවිෂීල්ඩ් වැනි එන්නත් ගණනාවක් මගින් එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භ කරත් ඒවා 100%ක් සාර්ථක නොවීම කියන්නේ ඊළඟ අවස්ථා හිමිවන්නේ ගොඩපිටිය ජාතික පාසලටයි. අපි එම පාසලේ AM රාජිත දේශන් පුතාට ආරාධනා කරා. කොහෙන් කොහම ආවාදයි නැහෙනව දන්නේ. බෙහෙතක් කසායක් හරියට තක්කෙට නැද්දී. හැඩ නමකින් ඇවිත් කාගෙත් සැනසුම ගත්තේ පරිස්සමින් හිටියොත් හැකි වෙයි ජයගන්නේ. අවසරයි. කොවිඩ් සමග ප්‍රවේශමින් ජීවත් වන්නේ කෙසේදයි පැවසීමට. වර්තමානයේ කොරෝනා රෝගය ලෝකෙම විශාල මහනුවරක් කරහමාරයි. අපි කෙතරම් දියුණුවේ පරතරයට පැමිණියයි සිතා සිටියත් අද කාහට කොරෝනා හමුවේ පියවරක් පසුපසට තබන්න වෙලා. රටේ ආර්ථිකය, දරුවන්ගේ අධ්‍යාපනය, රැකියාව හා අනිකුත් දෛනික කටයුතු මේ සියල්ල අඩපණ වෙලා. නමුත් කොරෝනාවට ඉඩ දීලා අපිට නිකම්ම බලාගෙන ඉන්න පුළුවන්ද? බැහැ. අපි ඒ සමග සටන් කරමින් අපේ ජීවිත ඉදිරියට ගෙන යා යුතුමයි. මම වගේම මා ඉදිරිපිට ඉන්න කෙනාත් රකින්න මට සිදු වෙලා. ඒ නිසා අනිවාර්යෙන්ම මෝව වැස්මක් පළඳිමි. මීටරේ නෙමෙයි, ඊටත් වැඩිය ටිකක් දුර ඉඳන් වැඩ කටයුතු කරන්නත් ඕනේ. එහෙම හිටියොත් තමයි COVID-19ට අපි ළඟට ගාටන්න බැරි වෙන්නේ. හොඳයි, එම පාසලේම DL යොමන් තීක්ෂණ පුතාටයි අවස්ථාව. ගාට ඉන්නට නම් බෑ මගේ දෙයියෝ. පරිස්සම් වෙලා ඉන්නට වෙයි හැම ගොයියෝ. දැනටමත් මාලිගයේ සිට පැල්පත දක්වා ලොකු කුඩා බෙදකින් තොරව සියලු දෙනාගේ ජීවිතවලට මේ කොරෝනාවේ අඳුරු සෙවණ එළි වැටිවමාරයි. ඒ නිසා ටිකක් නෙවෙයි ගොඩක්ම පරිස්සම් වෙලා ඉන්න වෙනවා. නිතරම සබන් දාලා දැත්සේ දීමෙන් හෝ විසබීජනාශක දීරමකින් දැත් පිරිසිදු කර ගැනීමෙන් කොරෝනා පරද්දන්න අපට පුළුවන්. මේ ලෙඩ රෝගයෙන් අපේ රට වසාගෙන සිටින මෙවැනි කාලවක වානුවක අපේ අතීත දේශීය වෛද්‍ය ක්‍රමවල නැඹුරු වීමත්, ගෙවත්තෙන්ම ලබා ගන්නා දේශීය ආහාර වර්ග භාවිතයත් යහපත් කායික හා මානසික සුවතා පවත්වා ගැනීම සෞඛ්‍ය ජීවිතයකට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට එන්නත් කනේ සඳහා සිස්ස තන්තුල තියෙන පුහුවිය පසිකල යුතුය. තවදුරටත් කොරෝනාව පරදවන්න පුළුවන් නව නිපියම් සඳහා පිළිබීමක් අත්‍යවශ්‍ය වෙනවා. මේ කොරෝනාව අපේ ජීවිත රැගෙන යනකම් බලන් ඉන්න බෑ නේද? මීළඟට එම පාසලේම කේකේ සඳලි කවි සාදුවට අවස්ථාව. මෙතරම් දියුණු සමාජයක ඇහෙඩවත් නොපෙනෙන වෛරසයකට අපේ ඉදිරි ගමනට බාධකයක් වෙන්න දියුදුද නැහැ නේද? අන්තර්ජාලය ඔස්සේ අපට මාර්ගගත අධ්‍යාපනය ලබා ගැනීමට හා රැකියා කටයුතු වල නියැලීමට හැකියාව ලැබී තිබෙනවා. අද වන විට අන්තර්ජාලය ඔස්සේ ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් බිහි වී තිබෙනවා. ඉතින් මේ කොරෝනා හමුවේ ලෝක ආර්ථික පසුබෑමට එරෙහිව සටන් කිරීමට අවශ්‍යයිද දැන් අප සතුව තිබෙනවා. ඉතින් අත්‍යවශ්‍ය දේකට විතරක් ඉදිරින් එළියට යමු. ගියත් පරිස්සමින් කටයුතු කරමු. ඒ වගේම පවිත්‍රතාවයත් අපේ ජීවිතේම කොටසක්. ගමනක් විමනක් ගියත් ඇඳුම් මායිත් මේ සිට පිරිසිදු කර ගනිමින් නිවසේ කටයුතු අනබන්න මතක තබා ගත යුතුයි. අපේ වැඩිහිටියන් රෝගාබාධ වලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමක්. දුම්පානය හා මත්ද්‍රව්‍ය ඕනේ නෑමයි. දැන් ඉතින් අපාතර තිබුණු මේ වැරදි පූර්වාදර්ශ පසකින් තියලා සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්නම වෙනවා. ඉතින් සෑවුමෙක් වෙමු, බාධක දුර ලමු, කොවිඩ් පරදවමු, ලක්ම අවදිනමු. ස්තුතියි. හොඳයි, වැදගත් අදහස් ප්‍රකාශ කළ අපේ දරුවන්ට, ඔබේ දරුවන්ට හොඳක් ප්‍රසන්නාමය. DSS Super Sports ඉදිරිපත් කරන දැනුමයි වාසනාවට සටහන තුළින් අපි සූදානම් කඩින් ප්‍රශ්න යොමු කරන්න. පළමු කඩින් ප්‍රශ්න අපි යොමු කරන්නේ මාතර සාන්ත මරියා කන්‍යාරාමයේ පිළටයි. මෙන්න ඔබට ලැබෙන කඩින් ප්‍රශ්න. ඩොනෙට්ස් අඟුරු කැත පිහිටි රට කුමක්ද? ඉතාලිය. අපේ පස්සෙම කරනවා ගොඩපිටියේ ජාතික පාසලට. ඩොනෙට්ස් අඟුරු කැත පිහිටි රට කුමක්ද? ප්‍රංශය. සොවිට් රුසියාව. නැවතත් ගොඩපිටියේ ජාතික පාසලටයි මේ කඩින් ප්‍රශ්නය. ඩර්හම් අඟුරු කැත පිහිටි රට කුමක්ද? බ්‍රිතාන්‍ය. ඔව්, මහබ්‍රිතාන්‍ය. පිළිතුරු හරි, මහබ්‍රිතාන්‍ය. මාතර සාන්ත මරියා කන්නාරාමයටයි මේ කඩින් ප්‍රශ්නය.
පොළොන්න යුගයේ ලියවුණු අමාවතුර කෘතිය බුදු රජුන්ගේ කිනම් ගුණයක් උපාදක කරගෙන ලියවුණිද? පුරිස ධම්මසාරතී ගුණය. පුරිස ධම්මසාරතී ගුණය. ගොඩපිටිය ජාතික පාසලට මේ කඩින් ප්‍රශ්නය. කෞසලුමින සඳහා පාදක වූ ජාතක කතා කුමක්ද? මකාදේව ජාතකයේ අපි ප්‍රශ්න යොමු කරනවා සාන්ත මරියා කන්‍යාරාමයට. කුස ජාතකය. කුස ජාතකය. කුස ජාතකය. මාතර සාන්ත මරියා කන්‍යාරාමයට මේ කඩින් ප්‍රශ්නය. තෝනිගල සෙල්ලිපිය කරූ රජතුමා කවුද? හතරවන උදේරජු. අපි ප්‍රශ්න යොමු කරනවා ගොළුපිටිය ජාතික පාසලට. තෝනිගල සෙල්ලිපිය කරූ රජතුමා කවුද? කිත්සිරි මේවන් රජු. කීර්තිසි මේගවන්න රජු. පිළිතුරු හරි ලකුණු ලැබෙනවා. නැවතත් ඔබ පිළිතුරුමයි අවස්ථාව. මෙන්න ඔබට හිමි වෙන කඩින් ප්‍රශ්නය. බදුළු ටැම් ලිපිය කරූ රජතුමා කවරෙක්ද? හතරවන උදේ රජතුමා. හතරවන උදේ රජතුමා. හොඳයි, අද තරගයට සහභාගී වූ කණ්ඩායම් දෙකට අදාළ ප්‍රශ්න අපි යොමු කර අපි ආල බලමු. විනිශ්චය මන්නේ ලකුණු තත්ත්වයේ කෙසේද කියලා. ජීවිතයේ කාගේ අපගේ තෝරා ගැනීම වල ප්‍රතිඵලයයි. ඔබ කැමැතිම පාසල් පාවහන් නාමය තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිති අභිභව වැඩි අගයක් දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා වෙසෙන විවිධ ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇද්ද? නිවැරදිද? හරියටම තෝරා ගන්න. DSI Super Sport නියම ඔරිජිනල් පාසල් පාවහන්. DSI Super Sport අනුග්‍රහයෙන් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමය සහ මාතර ගොඩපිටිය ජාතික පාසල් කණ්ඩායම අතරෙහි අද දවසේ පැවැත්වුණු දැනුමයි වාසනාවයි දෙවන වටේ තරඟයේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්න අප සූදානම් වන්නේ. මාතර ශාන්ත මරියා කන්‍යාරාමය නියෝජනය කරමින් අද තරඟයට සහභාගී වූ රංගනා සිතුමිණි අලහකෝන් ලකුණු 22ක් ලබාගෙන තිබෙනවා. තත්සරා දේවින්දි දෙව්පුර ලකුණු 27ක් ලබාගෙන තිබෙනවා. චනිති තුසන්‍යා මාදුගොඩගේ ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා. මේ අනුව මාතර ශාන්ත මරියා කන්‍යාරාමය කණ්ඩායම මුළු ලකුණු 77ක් ලබාගෙන තිබෙනවා. මාතර ගොඩපිටිය ජාතික පාසල් කණ්ඩායම නියෝජනය කරමින් අද තරඟයට සහභාගී වූ AM රාජිත දේශාන් ලකුණු 28ක් ලබාගෙන තිබෙනවා. DL යොමාන් තීක්ෂණ ලකුණු 23ක් ලබාගෙන තිබෙනවා. KK සඳලි කවීෂා ලකුණු 27ක් ලබාගෙන තිබෙනවා. මේ අනුව ගොඩපිටිය ජාතික පාසල් කණ්ඩායම මුළු ලකුණු 78ක් ලබා ගන්නවා. එක ලකුණකින් තියුණු ලෙස ජයග්‍රහණය කරමින් ඊළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා ගොඩපිටිය ජාතික පාසල් කණ්ඩායම. පරාජයක් නෙවෙයි ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය. එකකින් ජයග්‍රහණය කරපු කණ්ඩායම වගේම ඒක ලකුණු අඩු වෙච්ච කණ්ඩායම ශ්‍රේෂ්ඨ දෙයට පත් වෙනවා. කෙසේ වුණත් ඔබේ සහභාගීත්වය යෙ කරමින් ඔබට හිමි සාහිත්‍ය සාත්‍රිණි පත් ප්‍රදානය කිරීමටයි අපේ මේ අවස්ථාව යොමු කරගන්නේ. ඒ කීර්ති අභිවික්‍රම ජාතික පාසලේ විදුහල්පති WW මහින්ද මෙතුමාණන්ටත් ඒ වගේම DSI දිසන්තසා පුතු සමාගමේ නෙළුව ප්‍රදර්ශනාගාර කළමනාකාර එච් දිමුතු සම්පත් මෙතුමාටත් අපේ ආරාධනාව මෙම අවස්ථාවට සහභාගී වෙන්න. හොඳයි, මා පළමුවෙන්ම ආරාධනා කරනවා සත්කාරක පාසල වශයෙන් අපට අනිභවනීය අනුග්‍රහය සංවිධානය එක පවුලක් ඇගේ පාසල එකම දත්තයක් අත්තේගෙන සංවිධානය කළ කීර්ති අභිවික්‍රම ජාතික පාසල විදුහල්පති WW මහින්ද මෙතුමාණන් අතිනුයි අද තරගෙන් ඉවත් වන මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ දරු දැරියන් සහතිකවත් ලබා ගන්න. රාමුව රන් පිරිනත් පාදන්නට
සන්ත සාපූත සමාගමෙන් තිලින කරන තිලපත් දාණයට අපේ ඇරෝම නෙළුව ප්‍රදර්ශනාකාර කළමනාකාර එච් දිමුතු සම්පත් එවගේම වැදගත් අදහස් ප්‍රකාශ කරමින් ජයග්‍රහයි හොඳම දහස් ප්‍රකාශ කිරීමේ කණ්ඩායම සේ අද තේරිපත් වී තිබෙන්නේ ගොඩපිටිය ජාතික පාසලයි ඒ එම් රාජිත දේශන පුතාට ආරාධනා කරන එම කණ්ඩායම ප්‍රීමේ තිලිනපත ලබා ගන්න ජීවිතයේ අපට ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයටගෙන ජීවිතයට යමක් එක්කර ගැනීම ඉගෙනීම එය පොතපතකට පමණක් සීමා කර තබා ගැනීම අවශ්‍ය නොවේ DSI දැනුමයි වාසනාවයි වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ ප්‍රමුඛතම පාසල් පවහන් සන්නාමය DSI ආයතනයට අපගේ ස්තුතිය ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ගුණසේකරකේ පතිරණ මැතිතුනි ඔබතුමන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය අද දින මෙම වැඩසටහන සඳහා සහභාගී වූ දක්ෂිණ දේශයේ කීර්තිමත් පාසල් දෙකක් වන අකුරැස්සේ ගොඩපිටිය ජාතික පාසලේ ගරු විදුහල්පති ආචාර්ය මණ්ඩලයේ ඇතුළු සිසු සිසුවියන්ටත් මාතරේ ශාන්ත මරියා කන්‍යාරාමයේ පැවිදි සොයුරිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සිසු සිසුවියන්ටත් අද දින මෙම වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අකුරැස්සේ ගොඩපිටිය ජාතික පාසලටත් අපගේ උණුසුම් සුබපැතුම් ස්තුතියි මිහිදුම තරගෙන දවසක් උපදින්නේ හදවතේ රඳුණු පාසටහන DSI එකමත්තක ස්කූල් එක කිමිදී සිනාසගරේ අපි රැඳුවා මෙසේ පස්කුවන් දසක් බුදු එම්බල පුරෝහිත තට අමු කැවිලද කෝ මිරි වැඩි සංගල ඈ ගානක් නෑ සතුට රජ කරවන පාසල් පවහන් DSI සුපර් ස්පෝර්ට්